මිලියන් 700ක ශූරතාව හඹා යන කාන්තා කණ්ඩායම්. ඩුබායි පිටියේ කෝඩුකාරයන් දස දෙනාගේ සටන. ශ්‍රී ලංකා පිළිත අවසන් පූර්ව වටේට යන්න පුළුවන්ද? කතා කරමු කෙලිවි මේ කෙලිවිත් විදුතුලින්. යිෝන් ්‍රිට ආදරකන හැමෝටම මෙවර කාන්තා ක්‍රිකට ලෝකුසලාන තරගාවලිය කලින් පැවති තරගාවලි අටම වඩා සුවිශේෂී ලෝක අවධානය දිනාගත්ත තරගාවලියක් බවට පත්වෙනවා. මේකට එක හේතුවක් බවට පත්වවෙන්නේ කලින් තරගාවලියට සාපේක්ෂව මෙවර වැඩිවෙච්ච තයාග මුදල. පසුගේ තරගාවලියට සාපේක්ෂව 114කින් ශූරතාවය සඳහා පිරිනැමෙන මුදල වැඩි කරන්නට ICC තීරණය කරලා තියෙනවා. මේ අනුව අපේ කෙල්ලො ටික ඉවල්ලන්නේ රුපියල් මිලියන 700ක් වටිනා ලෝක ශූරතාවයකට. 2009 ආරම්භ වෙච්ච ICC කාන්තා 2020 ක්‍රිකට් ලෝකුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ නවවැනි වතාවට. ICC තීරණයක් ගත්තා කාන්තා සහ පිරිමි තරඟ සඳහා ICC විසින් පවත්වන තරගාවලිවල කරන ගෙවීම් සමාන කරන්න. මේ තීරණය ගැනීමෙන් පස්සේ පැවැත්වෙන පළවෙනි තරගාවලිය බවට මේ තරගාවලිය පත්වෙනවා. පසුගිය වතාවේ ලෝක ශූරයන්ට ඇමරිකා ඩොලර් මිලියන 1 මුදලක් හිමි වුණා. එය මෙවර ඇමරිකා ඩොලර් මිලියන 2.34ක් දක්වා ඉහළ නැංවිලා තියෙනවා. මේක ශ්‍රී ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් මිලියන 700කට ආසන්න වෙනවා. පසුගිය වසරේ කණ්ඩායම අතරේ බෙදා දීපු සමස්ත තයාග මුදල ඇමරිකා ඩොලර් මිලියන 2.45ක්. එය මෙවර ඇමරිකා ඩොලර් මිලියන 7.95ක් බවට පත් වෙලා තියෙනවා. 225ක වැඩිවීමක් විදිහටයි එය සටහන් වෙන්නේ. මෙවර අනුශූරතාව සඳහා ඇමරිකා ඩොලර් මිලියන 1.17ක මුදලක් හිමි වෙනවා. පසුගිය වතාව හිමි වුණේ ඇමරිකා ඩොලර් 105ක් පමණයි. අවසන් පූර්ව තරඟ දෙකේ පරාජිතයන්ට ඇමරිකා ඩොලර් 675,000ක මුදලක් හිමි වෙනවා. ඒ පසුගිය වතාවේ ත්‍යාග මුදල වගේ 3 ගුණයකටත් වඩා වැඩි. ඒ වගේම සහභාගී වෙන සෑම රටක්ම ඇමරිකා ඩොලර් 135,000ක ත්‍යාග මුදලකට හිමිකම් කියනවා. තරගාවලියේ හිමි කරගන්නා ස්ථාන අනුව මුදල් ත්‍යාග වෙනස් වෙන්නේ මේ දැක්වෙන ආකාරයට. තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වුණත් තරගාවලියේ නිල සත්කාරකත්වය දරන්නේ බංග්ලාදේශයේ විසින්. මේ තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙන්නට තිබුණේ බංග්ලාදේශයේ. නමුත් බංග්ලාදේශයේ ඇතිවෙච්ච අරගලයක් එක්ක දේශපාලනික අස්ථාවරත්වයේ හමුවේ එහි කණ්ඩායම් 10ක් සහභාගී වෙන තරගාවලියක් පවත්වන එක ආරක්ෂිත නැහැ කියලා තමයි ICC තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව ඔවුන් වෙනත් රටකට මේ තරගාවලිය අරගෙන යන්නට තීරණය කළා. මෙහිදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිළිබඳව තමයි අවධානය යොමු වුණේ. ඒ අනුව ICC තීරණය කළා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ තරගාවලිය මෙවර පවත්වන්න. පළවෙනි වතාවට තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන්නේ. තරගාවලියේ තරඟ 23ක් පැවැත්වෙනවා. එක් අවසන් පූර්ව තරඟයක් සහ අවසන් මහා තරඟය ඇතුළුව තරඟ 12ක් ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වන්නට සැලසුම් කරලා තියෙනවා. සාජාහිදී තරඟ 11ක් පැවැත්වෙනවා. මේ අනුව මේ ක්‍රීඩාංගණ දෙකේ තමයි සමස්ත තරඟ 23 පැවැත්වෙන්නේ. සාජා ක්‍රීඩාංගණය සහ ඩුබායි ක්‍රීඩාංගණය අතරේ දුර කිලෝමීටර 46කට මදක් වැඩි. මේ ක්‍රීඩාංගණ දෙක අතරේ පැයක කාලයක් ඇතුළත ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මෙවර තරගාවලියේ තරඟ 23 පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ දෙකකදී. ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය තමයි තරඟ පැවැත්වෙන්නේ. මේ ක්‍රීඩාංගණ දෙක අතරේ දුර කිලෝමීටර 47ක් පැයකටත් අඩු කාලයකදී මේ ක්‍රීඩාංගණ දෙක අතරේ ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ අතරින් ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරඟ 12ක් පැවැත්වෙනවා. අවසන් මහා තරඟයේ සහ එක් අවසන් පූර්ව තරඟයකුත් ඇතුළත්ව සාජාහිදී එක් අවසන් පූර්ව තරඟයක් සහ පළමු වටේ තරඟ 10ක් එක්ක තරඟ 11ක් පවත්වන්නට සැලසුම් සකස් කරලා තිබෙනවා. ICC 2020 ලෝකුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් මේ ක්‍රීඩාංගණ දෙකේම තනතිරු නැවත සකසලා තිබෙන බවක් තමයි වාර්තා වෙන්නේ. සාජා ක්‍රිකට් පිටියේ සාමාන්‍යයෙන් පිතිකරුවන්ට යෝග්‍ය වේගවත් තනතිරු තමයි දැකගන්නට හැකියාවක් ලැබුණේ. නමුත් මේ තරගාවලිය සඳහා තරමක් මන්දගාමී තනතිරු තමයි දැකගන්නට හැකියාවක් ලැබුණේ. දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර තනතිරු බවට මේ තනතිරු පත් වෙලා තිබෙනවා. සාජා පිටියේ තරඟ පැවැත්වෙච්ච පළමු දිනේදී අන්ඉවන් බවුන්ස් එකකුත් දැකගන්නට හැකියාවක් ලැබුණා. මේ අනුව පිතිකරුවන් බලාපොරොත්තු වෙනවට වඩා පහතින් පන්දුව ඇදීන බවක් දැකගන්නට හැකියාවක් ලැබුණා. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වෙනවා. 2030 වසරේ ඉඳලා මේ සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ නැංවීම තමයි ICC සැලසුම බවට පත් වෙලා තිබෙන්නේ. බංග්ලාදේශයේ සත්කාරකයන් විදිහට මේ තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා ගත්තා. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ මුල් ස්ථාන 6 දිනාගත් කණ්ඩායම්
තරගාවලිය සඳහා රිජුව සුදුසුකම් ලබාගන්නට සමත් වුණා. එතකොට මේ කණ්ඩායම් හයත් බංගලාදේශයත් එක්ක කණ්ඩායම් හතක් රිජුව සුදුසුකම් ලැබුවා. මීට අමතරව තවත් එක කණ්ඩායමකට රිජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිකර දෙන්නට ICC තීරණය කරලා තිබුණා. ඒ අනුව ඒ වෙද්දි ශ්‍රේණිගත කිරීමවල හතේ රැඳුණු පාකිස්තාන කණ්ඩායම මේ තරගාවලිය සඳහා රිජුව සුදුසුකම් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම 8 සහ බංගලාදේශයේ 9 රැඳුනේ. මේ අනුව 8 වැනි ස්ථානයේ තිබිච්ච ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන කාන්තා ක්වොලිෆයර් තරගාවලියට ක්‍රීඩා කරන්නට සිදු වුණා. ක්වොලිෆයර් තරගාවලියේ ශූරයන් විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවත් එක්ක ක්වොලිෆයර් තරගාවලියේ අනුශූරයන් විදිහට ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලානයේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් පළවෙනි වතාවට තමයි 2020 ලෝක කුසලන් තරගාවලියකට සුදුසුකම් ලබා ගත්තේ. තරගාවලියේ මූලික වටේ තරඟ 20ක් පැවැත්වෙනවා. එක කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ දෙකකට මේ කණ්ඩායම් 10 වෙන් කරලා තිබෙනවා. මේ අනුව ඒ කාණ්ඩය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය සහ පාකිස්තානය කියන කණ්ඩායම්. B කාණ්ඩයට බංග්ලාදේශය, ස්කොට්ලන්තය, කොදෙවුවන්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ඇතුළත් වෙනවා. එක කාණ්ඩයට රවුන්ඩ් රොබින් ක්‍රමයටයි තරඟ පැවැත්වෙන්නේ. මේ අනුව එක කාණ්ඩයක තරඟ 10ක් පැවැත්වෙනවා. එක කණ්ඩායමක් තරඟ 4ක් සඳහා ක්‍රීඩා කරනවා. මේ අතරින් අවම වශයෙන් තරඟ 2ක් ජයග්‍රහණය කළොත් අවසන් පූර්ව වටේට පිවිසීම පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන්. ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු ලබා ගන්නා පිළිවෙල අනුව එක් කාණ්ඩයෙන් ඉහළින්ම ඉන්න කණ්ඩායම් 2 බැගින් අවසන් පූර්ව වටේ සඳහා සුදුසන් බවට පත් වෙනවා. මේ දක්වා තරගාවලි ඉතිහාසයේ තරගාවලි 8කදී ශූරතාවය දිනාගෙන තිබෙන්නේ කණ්ඩායම් 3ක් පමණයි. ඔස්ට්‍රේලියාව පසුගිය ලෝක කුසලානයත් ඇතුළුව ශූරතා 6කට හිමිකම් කියලා තියෙනවා. එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් එක් වතාව බැගින් ශූරතාවය හිමි කරගෙන තියෙනවා. එංගලන්තය 3 වරක් අනුශූරයන් බවටත් පත් වෙලා තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම ශූරතාව හිමි කරගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාව වීමත් විශේෂත්වයක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පෙළ මෑත කාලීනව වාර්තා කරපු ජයග්‍රහණත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලන් තරගාවලියේ ප්‍රබල තරඟකරුවන් බවට පත් වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් පාකිස්තානයේ හමුවේ පළමු තරගයේදී ලබාගත් පරාජයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට තරඟ කරන්නට තිබෙන්නේ 2020 ශ්‍රේණිගත කිරීමවල අංක 1, 3 සහ 4 කියන කණ්ඩායම් සමගින්. එක්සත් අරාබි එමිරාජයේදී ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව කිසිදු 2020 අන්තර්ජාතික තරගයකට ක්‍රීඩා කරලා නැහැ. මේ අනුව ඔවුන් පළමු වරට තමයි මෙවර තරගාවලියේදී එමිරාජයේ තරඟ වදින්නේ. නව ශ්‍රීලන්ත කණ්ඩායම සාජා පිටියේදී 2017 තරඟ 4කට ක්‍රීඩා කරලා ඒ තරඟ 4ම ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තිබෙනවා. නමුත් ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ කණ්ඩායම් 10න් කිසිදු කණ්ඩායමක් අන්තර්ජාතික තරඟ ක්‍රීඩා කරලා නැහැ. ශ්‍රී ලංකාව තරඟ 3ක් සාජාවලදී ක්‍රීඩා කරනවා. ඉන්දියාව සමග තරඟ වදින්නේ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මූලික කාලසටහන එළි දැක්වීමෙන් පසුව මෙහි එක වෙනසක් සිදු වුණා. ඔක්තෝබර් 5 වෙනිදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟයේ පැවැත්වීමට නියමිතව තිබුණේ රාත්‍රී තරඟයේ විදිහට. නමුත් උදෑසන පැවැත්වීමට නියමිතව තිබිච්ච එංගලන්ත බංගලාදේශ තරඟයත් සමග එය හුවමාරු කෙරුණා. ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රතිකාරයන් 5ක්, පන්දු යවන්නේ 7ක් සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් 3කගෙන් සමන්විතයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින්නේ තරඟාවලියේ වයස්ගතම ක්‍රීඩිකාවන් 2 දෙනා සමගින්. 39 හැවිරිදි උදේශිකා ප්‍රබෝධිනි සහ 38 හැවිරිදි ඉනෝකා රණවීර මේ තරඟාවලියේ ඉන්න වයස්ගතම ක්‍රීඩිකාවන් 2 දෙනා බවට පත් වෙනවා. 3 වෙනි ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ පාකිස්තානයේ නීඩා ඩාර්. ඇය 37 හැවිරිදි වියේ පසු වෙන්නේ. දැන් ශ්‍රී ලංකාව හමු වෙන අභියෝගය එතරම් ලෙහෙසි පහසු අභියෝගයක් නෙවෙයි. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නව ශ්‍රීලන්තය පරාජය කිරීම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය බවට පත් වෙලා තිබෙන්නේ. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන සංකලනයත් එක්ක, ඔවුන්ගේ තිබෙන අත්දැකීම් එක්ක, ඔවුන් උපරිම තලයේ තමන්ගේ දස්කම් දක්වන්නට සමත්ුනොත්, විශේෂයෙන් පන්දු රැකීමේදී මීට වඩා වැඩි දස්කම් දක්වන්නට සමත්ුනොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටේ පිළිබඳව බලාපොරොත්තුවක් තබාගත හැකියි. ඉතින් අපේ කෙල්ලන්ට මේ තරගාවලිය තුළ ඉදිරියටම යන්න හැකියාව ලැබෙන්න කියලා අපි සුභපැතුම් එකතු කරමු. මේ තරගාවලිය තරඟ පිළිබඳව අපි ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් එකෙන් හැමදාම කතා කරමු. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදෝ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදෝ වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාව තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.